සංගීතය බලන අපි දන්නවා මේ වෙනකොට කල්පනා සෙල්ලගේ සැලසුමෙන් සෑහීමකටපත් උනේ නැහැ. අසෙල්ලගේ සැලසුම සාර්ථකව තිබුණා වුණත් කල්පන්ට ඒ ගැන Taman තරම් විශ්වාසයක් නැහැ. අනිත් එක තමයි කල්පනා කෙල්ල දෙන්න ගානේ ඇසුරු කරන්න කැමැත්තෙන් ඉන්න නිසා සැලසුම් වුණත් ගොඩක් ගන්න තමයි ආස. මොකද වැඩි කරන කෙනා කෙසේ හෝ ඒ වැඩි වලින් ගැලවෙන්නම තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි තින් ඇත්තම සීන් එක. දැන් කල්පනගේ සැලසුම ඇත්තටම සේලගේ සැලසුමට වඩා ගොඩක් භයානකයි. ඇත්තටම කාට හරි ගින්දරක් දෙන්න තියෙනවා නම් කල්පන්ට ඊට වඩා මුකුත් ඕනේ නැහැ. අනිත් එක සේනේ තමන්ට වඩා මහීට කැමති නිසා තමයි කල්පන මේ තරම්ම වෛර කරන්නේ මහීට. ඉතින් දැන් මෙලින්ද නම් සැලසුම සාර්ථක නිසා හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. හැබැයි මේ සැලසුමේ කොතනක හරි අවුලක් නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මහීල කරදරේ වැටෙන එක. මොකද කල්නලාගේ කටවුට් ගිනි තියන්න පාවිච්චි කරපු දේවල් කළු තෙල් මේ හැමදේම වත්තේ හංගල තියෙනවා පොලිසියෙන් කොහොමත් හොයාගත්තා. ඒ වගේම පොලිසියෙන් කොහොමත් සාක්ෂි මත තමයි පදනම් වෙලා වර්දිකාරයෝ හොයන්නේ. අන්න ඒ නිසා මේ වෙලාවේ මහීල වර්දිකාරයෝ වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙනවා. කොහොමත් ඉතින් එතරට අපි පොලිසියෙන් කල්පනා විශ්වාස කරලා ආපු අය තමයි ඉන්නේ. හැබැයි ඉතින් එහෙම වුණොත් ඒක මහීට කරන අසාධාරණයක් වෙනවා. එතකොට මොකද්ද මේකෙන් බේරෙන්න තියෙන විසඳුම? ඉතින් මේ බකට් වල තියනවා නේද ඇඟිලි සලකුණු. ඉතින් මහීල කොයිම අවස්ථාවකවත් මේ බකට් අල්ලලා නැහැ. ඉතින් ඇඟිලි සලකුණු තියෙන විදියක් නැහැ. හැබැයි මිලින්දගේ සෙට් එකේ අයගේ ඇඟිලි සලකුණු තියෙන්න පුළුවන්. ඉතින් මහීලගේ ඇඟිලි සලකුණු නැති නිසා මහීලට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියයි කියලා හිතන්න පුළුවන්. හැබැයි මේක දැන් පොලිසියෙන් දන්න නිසා විවිධ විවිධ විදියට මේ දේවල් හොයයි. අනිත් එක මේ සඳහා මහීම විශ්වාස කරන හේතුවත් පොලිසියට සැක හිතෙයි. අනිත් එක කල්පන මහීට තර්ජනය කරපු එහෙම ජනප්‍රිය වෙලා තියෙන නිසා මේ දේවල් වලට නියම වැරදිකරු කල්පන බව පොලිසියට හොයාගන්න අපහසු වෙන එකක් නැති වෙයි කියලා හිතන්න පුළුවන් වෙනවා. ඉතින් ඇඟිලි සලකුණු මහීල ගැලපෙන්න එපා කියලා පතන අය වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මහීල පොලිසියෙන් බේරෙන විදි ගැන ඔයාට දැනන අදහස කමෙන්ට් එකක් මගින් කියලා යන්නත් අමතක කරන්නත් එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් උපකල්පනය කරලා දැනගන්න SA Listo Dream subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම හැමදාමත් SA Listo Dream සමග රැඳී ඉන්න හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ ලබා දෙන සහයෝගය වෙනුවෙන්.